රනි පව් මම දන්න ඔයාගෙන හොඳට. හරිද? එයාට ඔය මොන ගැට මොනවද ගැහුවේ? එක සැරයක් කැරියා රැකෙන්නේ ලේනම කියලා මහත්ෙක් කැරියා. හරිද? ශේෂ්ඨාධිකරණයට ඇරියා. මේ ජනාධිපති ධූරයේ කාල 5යි නෙවෙයි 6යි කියලා තීන්දුවක් දෙන්න කියලා. ශේෂ්ඨාධිකරණය මොකද කරේ? තීන්දුව ගෙනාපු මහත්තයරගල 5යි, නඩුව ගෙනාපු මහත්තයර කිව්වා තීන්දුව 5යි, මේ වගේ නඩු ගේන්න එපා කියලා දඩේ ලක්ෂය. හරි. ඒ හැව්වෙත් දැන් රනිල් වික්‍රමසිංහ. ආය කෙනෙක් කැරියා. ඇරලා කිව්වා මේ 19 වෙනි සංශෝධනය හොඳට සම්මත වෙලා නැහැ. ඒක ගැන විභාගය ඉවර වෙනකන් ඡන්දේ වළක්වන්න ශේෂ්ඨාධිකරණය නඩු ඇහුවා. අහලා මොකද කරේ? මේ වගේ නඩු ගේන්න එපා, දඩේ ලක්ෂ 5යි. රනිල් තව කෙනෙක් කැරියා නම් දඩේ ලක්ෂ 5යි නතර කරගත්තේ ඉතින්. ඊට පස්සේ 22 වෙනි සංශෝධනය ගේනවලු. 22 වෙනි සංශෝධනය. ඕක මං කියන්නම්. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමටවත් රනිල් වික්‍රමසිංහට ওই 22 වෙනි සංශෝධනය ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද කියන්නේ? ඒකත් කිව්වා. ඊළඟ හැදුවා ගම්මල මොකද්ද ප්‍රජා සංවර්ධන කමිටු කියලා. හදලා ආණ්ඩුවේ සල්ලිය කමිටු වල දෙන්න කියලා ජනාධිපති ලේකම් චක්‍රලේඛනයක් ගැහුවා. ඒක ගියා ශේෂ්ඨාධිකරණයට. ශේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා ජනතාවගේ සල්ලි එහෙම වියදම් කරන්න බලයක් නැහැ. ඒ කමිටු වලට සල්ලි දෙන්න බෑ කියලා. රණිල්ගේ ගැටෙත් ඉවරයි. ඊළඟ ගැටයක් ගැහුවා ආණ්ඩුකාරවරයා හරහා කට්ටියපත් කරලා. ඉතින් ප්‍රාදේශීය සභා සභාපතිවරු නේද? සභාපතිවරු ආණ්ඩුකාරකගේ සම්බන්ධ කරලා ලේකම් කරනවා. කරලා ඒගොල්ලන්ට සල්ලි දෙනවා අර බෙදන්න අර වැඩේට. මම කිව්වා ඒක සම්පූර්ණ නීති විරෝධී නතර කරන්න කිව්වා. ලක්ෂ්මන් යාපේ ඒගොල්ලෝ ලියුම් ගහලා ගහපු ලියුම් ඔක්කොම අපව ගෙනාවා. රනිල්ගේ ගැට මොන ගැටද මේ? හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පොලිස් ප්‍රති පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පොලිස් ප්‍රති පිළිබඳ. දැන් අපේ රටේ වැදගත් ආයතනවල තනතුරු පත් කරන්නේ විවස්ථා සභාවෙන්. එහෙම තනතුරක් තමයි පොලිස් ප්‍රති තනතුර. එහෙම තනතුරක් තමයි පාර්ලිමේන්තු මහලේකම් තනතුර. එහෙම එකක් තමයි පොලිස් කොමිසම. එහෙම එකක් තමයි මැතිවරණ කොමිසම. එහෙම එකක් තමයි රාජ්‍ය සේවා කොමිසම. එහෙම එකක් තමයි නීතිපති. මේ වගේ රටේ වැදගත් ආයතනපත් කරන්නේ විවස්ථා සභාවෙන්. හරිද? විවස්ථා සභාවේ ඉන්නවා නිලවස් ඉන්නවා 10 දෙනෙක්. හැබැයි දැන් ඉන්නේ 9යි. හැබැයි විවස්ථා සභාවට නීතියක් තියෙනවා. ජනාධිපතිවරයා විසින් එවන නම 5 දෙනෙක්ගෙන් අනුමත කරන්න ඕන කියලා. මොකද කතානායකට ඡන්දි නැහැ නේ මේ වෙලාවට. 9යි 9න් 5යි. හරිද? හැබැයි ඡන්ද ගාන සමාන වුණොත් කතානායකට තීරක ඡන්දයක් දෙන්න පුළුවන් කියලා තිබ්බා. ඒතොර දැන් විවස්ථා සභාවෙන්නේ 9 දෙනයි. දේශබන්ධුක තීන්දුව ආවා. දේශබන්ධුක නම ආවා. ආපු වෙලාව විවස්ථා සභාවේ 4 දෙනෙක් දේශබන්ධුට පක්ෂයි. දේශබන්ධුට විරුද්ධයි. දෙන්නේ කෝකටත් නැහැ. නියතයි. දැන් 5 තියෙනවද පත් කරන්න? 5 නැහැ. කතානායකට තීරක ඡන්ද දෙන්න ඡන්ද සමාන වෙලා තියෙනවද? විරුද්ධෝ 2යි පක්ෂ 4යි. සමානත් නැහැ. ඊට පස්සේ මොකද කරේ කතානායක? කතානායක ජනාධිපති ලියුමක් ලිව්වා. ලියුමක් ලියලා කිව්වා 4 දෙනෙක් පක්ෂ වී ඇත, 2 දෙනෙක් විරුද්ධ වී ඇත, 2 දෙනෙක් නියඬ වී ඇත. නියඬ වී සිටින 2 දෙනා විරුද්ධ වූවායයි සලකන්නේ නම් මාගේ ඡන්දය පක්ෂෝ දෙමි. තැපැල් ඡන්දය. එහෙම ඡන්ද දෙනවද? කතානායකට තියෙන සභාව කැඳවලා සභාව ඇතුළේ ඡන්ද විමසීම කරලා යවන්න. මෙයා ජනාධිපතිට යන ලියුමක් 4 දෙනෙක් පක්ෂයි, දෙන්නෙක් විරුද්ධයි, දෙන්නෙක් නිහඬයි, නිහඬ දෙන්නා විරුද්ධ සේසලකන්නේ නම් 4යි 4යි මගේ තීරක ඡන්දේ පක්ෂයි. එතකොට 5යි. කියලා පත් කරා. පත් කරාට පස්සේ ඔන්න ඔය පත් කිරීමට විරුද්ධ ශේෂ්ඨාධිකරණයට ගියා. බැලු බැලමට මොකද පේන්නේ? හරිද වැරදිද? වැරද්දක් තියෙනවා. ශේෂ්ඨාධිකරණය බැලු බැලමට තීරණය කරා මෙතන නඩු නිමිත්තක් තියෙනවා. තියෙනකම් මොකද කරේ? නඩු අහලා ඉවර වෙනකන්
දේශබන්දුගේ වැඩ තහනම් කිව්වා. නඩුව අහලා වෙනකන් නේද වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන්න කිව්වා. විචිදී. ඕක තමයි අපුට අඬු තීන්දුව. දැන් ඒ නඩු තීන්දුව ආපුවම රනිල් වික්‍රමසිංහ කියනවා නෑ ඉස්සෙල්ලම අගමැති පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා නඩු තීන්දුව වැරදි. මතකද? නඩු තීන්දුව වැරදි කිව්වා. ඊළඟ කිව්වා පොලිස්පති ධූරේ හිස් වී නැත. නැති නිසා වැඩ බලන කෙනෙක් පත් කරන්නේ නැත කියලා කිව්වා. පළවෙනි අභියෝගය. දිනේෂ් ගුණවර්ධන ඕක පුළුවන් නම් ඇවිල්ලා එළිය කියන්න. ඔය වගේ නඩු තීන්දුවක් ගැන කිව්වා එළිය එස්.බී. දිසානායක. නඩු තීන්දුවකට බලු තීන්දුව කියලා කිව්වා. අවුරුදු දෙකක් ඉරේ. හරිද? අවුරුදු දෙකක් ඉරේ ආයි කට කපලා. හරිද? පුළුවන් නම් කියනවා දිනේෂ් ගුණවර්ධන මේ නඩු තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. කියන්න බෑ. ඊළඟ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිගේ ඇඳුම ඇඳලා එකලියුමකට අසංග අසන ගලපෙන්නන්න. දැන් මන් දන්න පොලිස්පතිගේ මේස උඩ හරිද ෆයිල් පිරিলা. ඉතින් ඕගොල්ලෝ නඩු තීන්දුව පිළිගන්නේ නැත්තම් පොලිස්පතිම මෙයානම් දේශබන්දු කියලා කතර අසනක් ගහන්නු. ගැහුවොත් හරිද දන්නව වෙන වැඩි. දැන් මොකද කරන්නේ ඊට පස්සේ? රනිල් වික්‍රමසිංහ කියනවා නෑ මේ නඩුකාරතුමයි කතානායකතුමයි කතා කරලා මේකේ බේරුමක් කරගන්න. එහෙම තියෙනවද? දැන් නඩුකාරතුමයි කතානායකතුමයි කතා කරලා නඩු විසඳන ක්‍රමයක් තියෙනවද ලංකාවේ? දැන් කාට හරි දඬුවමක් දෙනවා අධිකරණේ මිනිමෙරුමට හිරේට අරිනවා. එයා කියනවා මම හිරේට යන්නේ නෑ. එතකොට කියනවා එහෙනම් නඩුකාරතුමත් එක්ක පොඩ්ඩක් කතා කරලා බේරගන්න බැරිද? එහෙම මේ රනිල් එහෙම නඩු විසඳන්න. අපි ස්තුතිවන්ත වෙනවා තාමත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකතුමත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. ඉදිරියේදී ඒ සාකච්ඡාව නොකරයි කියලා අපි හිතනවා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය එම ආදර්ශයක් දෙන්නේ නැති වෙයි. නඩු තීන්දුවක් දුන්නාම ඒක තීන්දුව. දැන් මතකද අර සරත්ෙන්ද සිල්වා නඩු තීන්දුවක් දුන්නේ එතුමා සීජේ ඉන්න කාලේ නඩු තීන්දුවක් දුන්නා තෙල් අඩු කරන්න කියලා රුපියල් 100ට. ආණ්ඩුව කිව්වා අපි තීන්දුව පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නඩු තීන්දුව වෙනස් කරා. එතකොට ක්‍රියාත්මක වන නඩු තීන්දුවද? ක්‍රියාත්මකුනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අර 100 කරපු එක වෙනස් කරපු තීන්දුව. ඒක තමයි තීන්දුව. පීබී ජයසුන්දරට රාජ්‍ය සේව වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. රාජ්‍යස්ස වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. ඊට පස්සේ පීබී ජයසුන්දර නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා විනිසුරු මණ්ඩලය වැඩි කරලා තීන්දුවක් ගත්තා. අර තීන්දුව වෙනස් කරගත්තා. ඊට පස්සේ ඒක තමයි තීන්දුව. ලංකාවේ කවදාවත් තීන්දුව ක්‍රියාවට නැගල නැතුනේ. තෙල් මිල අඩු කරන්න කියලා තීන්දුවක් දුන්නා. තීන්දුව වෙනස් කරා. ක්‍රියාත්මක නැගුණේ තීන්දුව වෙනස් කරපු තීන්දුව. පීපීට වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. වැඩ කරන්න පුළුවන් කියලා වෙනස් කරා. ක්‍රියාවට නැගුණේ තීන්දුව. දැන් මෙතන මොකද්ද? තීන්දුව මොකද්ද? තීන්දුව දේශබන්දුට පොලිස්පතියට වැඩ කරන්න බෑ කියලා. ක්‍රියාවට නගන්න උනේ තීන්දුව. ඔක්තරේ. හරිද? දැන් ඕනෑම දෙපාර්තමේන්තුවක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරනවා. ඊළඟනේ ජේ ශ්‍රීල්දාරිය දාලා දුවනවා. රේගු දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරනවා. ඊළඟ ජේ ශ්‍රීල්දාරියත් දාලා දුවනවා. පොලිස්පතිගේ වැඩ තහනම් කරනවා. මොකද කරන්න උනා? ඊළඟ ජේ ශ්‍රීල්දාරිය වැඩ බලන පොලිස්පති කරා දිව්වා. මේ පොලිසිය තියෙන එක කෙනෙක් අතේද? දේශබන්දු අතේ විතරද ලංකාවේ පොලිසිය තියෙන්නේ? මම මේ ප්‍රාර්ථනා කරනව නෙවෙයි. බැරි වෙලාවත් දේශබන්දු මහත්තයා අසනීප වුණා. රනිල් වික්‍රමසිංහ කුඩු අල්ලන්න විදියක් නැහැ. දේශබන්දු ලෙඩින් පාතාල මර්ධන කරන්න විදියක් නැහැ. දේශබන්දු ලෙඩින් මෙහෙම තියෙනවද? පොලිසිය අතලා තියෙන දෙපාර්තමේන්තුවක්. ඒකට ඉන්න මොන ප්‍රධානියද? ඒ ප්‍රධානිය තව දෙපාර්තමේන්තුවේ වගකීමට අනුව මෙහෙවන්න ඕන. හැබැයි දේශබන්දු මොන කියන්නේ රනිල් වික්‍රමසිංහ? පොලිසිය වැඩ කරන්න නෙවෙයි රනිල්ගේ වැඩ කරන්න. අන්න එතකොට ඕන දේශබන්දු.
පෞගත චන්දරැස්වීමක් කර බැල්ලවායි. පොලිසිලද පොලිසි හැම ඕයිසි මහත්තර නියෝග ඇත්තුන්න ප්‍රජාආරක්ෂක කමිටු කඳවන්න කියලා. ඔක්කොම ගෙනවා වැල්ලවායට. බස් රථවල සල්ලි හොයාගන්න ඕයිසි මහත්තයෝ. කෑම පාර්සල් හදන්න ඕන ඕයිසි මහත්තයෝ. හරි. සමාරේවගේ පුටු වරගනත් එන්න ඕන ඕයිසි මහත්තයෝ. මොකද වැල්ලවායි එච්චර පුටුනේ. හරි පුටු වරගනත් අවල උරිවලි. මම එදා වැල්ලවායි. මුළු වැල්ලවායි පිරෙන්නම පොලිසිය ට්‍රක් රථ. මුළු වැල්ලවායි පිරෙන්නම පොලිසිය ජීප් රථ. ප්‍රජාආරක්ෂක කමිටු කැඳවලා රනිල් චන්දරැස්වීමක් කරනවා. අන්න ඒ වැඩේ කරන්න දේශබන්දු ඕනේ. ඊට පස්සේ ඒ වැඩේටම රැස්වීමක් දාලා තිබා ගාල්ලි. ඒ වැඩේ කරන්නම රැස්වීමක් දාලා තිබා කෑගල්ලි. දේශබන්දුගේ වැඩ තහනම් රැස්වීම දෙකක් නතර වුණා. වැඩේ තීරණනේ. ඒ නිසා මෙහෙම සෙල්ලම් කරන්නද මෙහෙම නායකට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් ඇති මේ පාලකයන් පළවහරින්. ඒ නිසා අපි ඉල්ලන්නේ අපි ඔක්කොම එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදමු. මොකටද?